නිවිතිගල ආසනය නියෝජනය කරමින් මෙම ගරු සභාවේ උත්තරීතර භාවය රැකගනිමින් ක්‍රියා කළ අතර 2002 සිදුව ඔහුගේ හදිසි අභාවය මත නොසිතූ ආකාරයට එම හිඩස පිරවීමට මාහට දේශපාලනයට අවතීර්ණ වීමට සිදුව බව ගෞරවයෙන් සිහිපත් කරමි. ගරු කථානායක තුමනි, 2004 මේ ගරු සභාවට පිවිසි මා අද මෙම ගරු සභාව ආමන්ත්‍රණය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ පරිසරයක සිටයි. අද අපේ මව් රට බරපතල විදියට ආර්ථික වශයෙන් කඩා වැටි බංකොලොත් භාවයට පත් වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි තත්ත්වයකට අපි ජනතාවක් වශයෙන් මගේ මව් රටට මුහුණ පාන්නට සිද්ධ වුණේ. මෙවැනි ආර්ථිකමය පරිහානියකට මුහුණ දී සිටින අවස්ථාවක තමයි රටක් වශයෙන් ජනතාවක් වශයෙන් අපට තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිදු වූ ජනතා අරගලයෙන් පසුව මේ රටේ ජනතාව වඩාත් බුද්ධිමත් වී ඇති බව අපි සවම තේරුම් ගත යුතුයි. ගරු කථානායක තුමනි, ඒක තමයි මහ පොළොවේ ඇත්ත සහ යථාර්ථය. එම නිසා 2019 සහ 2020 මැතිවරණවලදී සිදු කළා මෙන් තවදුරටත් ජනතාව රවට්ටන්න, මුලා කරන්න කළ නොහැකි පොරොන්දු ප්‍රකාශයට පත් කරමින් ඉදිරියට යාමට බැරි බව මාගේ විශ්වාසයයි. ඒත් සමහර දේශපාලඥයින් තවමත් එයට උත්සාහ කරමින් ක්‍රියා කරන බව මට පෙනී යනවා. මෙම ජනාධිපතිවරණයේදී ජනතාව ඔවුන්ට නොරැවටෙන බවත්, එසේ ජනතාව රැවටීමට ඔවුන්ට ඉඩදිය යුතු නැති බවත් මාගේ මතයයි. විශේෂයෙන්ම මෙවැනි තීරණාත්මක අවස්ථාවක අපේ රටත් ජාතියත් ජනතාවත් සම්බන්ධයෙන් අප සතු ඓතිහාසික වගකීම අපි හොඳින් අවබෝධ කරගත යුතුයි. එසේ නොවුනොත් ඉතිහාසයේ කිසිවකුටත් මගහැර යා නොහැකි අතිශය අර්බුදකාරී අවස්ථාවක ඒකේ යුතුකම සහ වගකීම ඉෂ්ට නොකරපු දැඩි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් පිරිසක් විදියට අපේ නමත් ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනු නොඅනුමානයි. ගරු කථානායක තුමනි, මම හැමදාම සත්‍යයට මුහුණ දුන් සහ ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මගේ ඇඟේ දුවන්නේ එදා එක්සත් ජාතික පක්ෂය දිනවන්නට විශාලතම කාර්යභාරයක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වූ ගාමිණී අතුකෝරල වන මගේ සහෝදරයාගේ ඇඟේ දුවපුලේමයි. ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ පවා තමන්ගේ පක්ෂය බලයට පත් කරන්න කැපවුණු නායකෙක් තමයි මගේ සහෝදරයා. තමන්ගේ පුද්ගලික වාසිය තක කිසිම දවසක පක්ෂය හැර නොගිය නායකයෙක් ඔහු. කිසිසේත් බිඳහෙළිය නොහැකි සදාතනික හෘදයාංගම සහසම්බන්ධතාවයක් ආදරයෙන් තමයි මගේ සහෝදරයා සහ රත්නපුර ජනතාව අතර තිබුණේ. මගේ දර්ශනයත් මා අදහන්නෙත් එයයි. එම නිසා මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එය එක පැත්තකින් අපේ දැවැන්ත මව්පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා අපේ මව්පක්ෂයේ නායකයත් හිටපු නියෝජ්‍ය නායකයත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත් වෙලා ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම වගේ එකතු වන්න උත්සාහ කරන්න මේ වගේ තීරණාත්මක මොහොතක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත් තීරණය සමග මගේ හෘද සාක්ෂියට විරුද්ධව කොහෙත්ම එකඟ වෙන්න බැහැ. එසේ නායකින් දෙදෙනා දෙපසකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුවගත් අප්‍රිනත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසයේ විසින් නුදුරු දිනයකදී ඔප්පු කරાવી ඒ ගැන තව දුරටත් නිහඬව සිටියොත් මටත් ඒ පාපයට වක්‍රව හෝ දායක වුණ කෙනෙක් බවට පත්වේවි. ගරු කථානායක තුමනි, එම නිසා මෙම අතිශය සංවේදී කාරණය සම්බන්ධයෙන් මම වහාම තීරණයක් ගත යුතුයි. එය මෙම රටට සහ ජනතාවට ආදර්ශයක් විය යුතුයි. තීරණයක් බව මාගේ විශ්වාසයයි. එසේ මේය මාගේ හෘද සාක්ෂියට එකඟ වන තීරණයක් විය යුතුයි. එසේම මට ජනවරමත් ලබා දුන් රත්නපුරයේ ජනතාවට සහ ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මා කාන්තා මන්ත්‍රීවරියක් වශයෙන් මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියා කරන කෙනකි. මෙම ගරු සභාවේ කාන්තා ළමා අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනියයි.
වැඩපලේදී කාන්තාවන්ට මුහුට දීමට සිදුවන ලිංගික හිංසනය පිටුදැකීමටත් අවුරුදු පහට අඩු දරුවන් සිටින සෑම අංශයකම රැකියාවල නියුක්තික කාන්තාවන්ගේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම පිළිබඳවත් අවශ්‍ය වැඩපිළිවෙල සේවා ස්ථානයේ මැතිකිරීම පිළිබඳව යෝජනාව මම මේ වලිය මේ ගරු සභාවට ඉදිරිපත් කළා. එසේම මෙම ගරු සභාවේ ඉතා සුළු පිරිසක් වූ කාන්තා මන්ත්‍රීවරියන්ට තමන් කාන්තාවක් වීම නිසාම එල්ලවන අභියෝගයන් සැලකිල්ලට ගෙන ඒ වෙනුවෙන් ක්‍රියාකිරීමටත් මේ රටේ සුහසක් කාන්තාවන් අත්දෙන පීඩනය පිළිබඳව සැබෑ අවබෝධයක් මා වසර 20ක මාගේ පාර්ලිමේන්තු ජීවිතයේදී ලබා තිබෙනවා. එම නිසා මාගේ දේශපාලන ගමන මා කිසිසේත් නතර කරන්නේ නැහැ. ඒ බව මේ අවස්ථාවේදී ඉතාම ආඩම්බරයෙන් සහ ධෛර්යයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. ගරු කතානායකතුමනි, මෙම රටේ කාන්තාවන් වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතු බව මාගේ විශ්වාසයයි. මා ගැන විශ්වාසය තබල මාව අවුරුදු 20කට වැඩි කලක් මේ උත්තරීතර සභාවට පත්කර එව්වේ මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත එපිට දුෂ්කර ජීවත්වන ඉතාම ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ජනතාවක් මුල් කරගත් සමාජයේ අවම වරප්‍රසාද ලත් කොටසයි. මා විසින් මෙම අවස්ථාවේදී ගැනීමට නියමිත මාගේ දේශපාලන ජීවිතයේ ඉතාම සංවේදී තීරණය පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට පැහැදිලි කර දීමට මම බලාපොරොත්තු වෙමි. මන්ත්‍රී ධූරයේ අත්හැරීම මගේ හිතට කිසිම බරක් නැහැ.